බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරනාානුස්සතිය පිළිබඳ සුන්දර කමටහනක් පිංගතුනේ මොකදදේ සුන්දර කමටහන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආශවාසය ඉහළටගන්න මේ ආශවාසය ඉහලටරගෙන මේ ප්‍රාශවාසය සිද්ධ වෙන තැන මරණය දකින්න කියල පංගතුනේ ඒක තමයි මරණේ සැබෑ මර්ථය අපි කවදාහරි මැරුණා කියන්නේ මේ ආශවාසේ ඉහළටරං මේ දාන හුස්ම පොඩ එලියට යන පෝතෙයි අපේ මරණය සිද්ධ වෙන්නේ. ඉනිසා බුදුරජාණන් වහන්සේ මරනාා අනුස්සතියේදී අපිට අපේ හිත අවසාන පිහිටන්නේ මහනෙනි. මේ ආශවාසේ ඉහලට ගද්දී ජීවිතය කියල දකින්න. මේ ආශවාසය පහලට දමක්දී මරණය කියල දකින්න ඒ සුන්දර මරනාානුස්සතිය පිංහතුනේ. අපේ සමාජයේ පිංවතුල්ලා මරනාානුස්සතිය වඩන්න බයයි පිංහතුන. මරනාානුස්සතිය තුළින් සුන්දර සතර ඉරදිපාද වැඩෙනවා. මට මතකයි මම් පසුගිය පන්සිල් මලුව වැඩසටානෙදී මම දේශනා කළා පිංවතුනී හෙට දවසේ මම අර අයිඩිය ත්‍රරෝහලේ කොරෝනා රෝගය හැදිලා මම් ඇස් දෙක පියාගත්තොත්. මන් දෑස් දෙක පිය වෙන වෙ මොහොතේ. සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් මං ඇස් දෙක පියාගන්නවා කියලා. පිහතුනී මන්ගේ පන්සිල් මළුවතුළින් මොකක්ද කළේ. මන්ගේ පන්සිිල් මළුවතුළින් සුන්දර මරනාානුස්සතියක් සමාජට දුන්නේ පිංහතුනේ. සුන්දර මරණා අනුස්සතියක් ඇයි සුන්දර මරුණානුස්සතියක් මන් සමාජයට දුන්නේ ජනතාව තුළ සතර ඉර්දිිපාද ශක්තිමත් කරන්න. ජනතාව තුළ සතර ඉරිදදිපාද ශක්තිමත් කරලා. ජනතාවගේ ආවිශෂ ශක්තිමත් කරන්න, ජනතාවගේ ආවිෂ ශක්තිමත් කරලා මරණීය පීඩාවන් එන්න තියෙනවනං අකුසල් එන්න තියෙනවනං එව දුර්ුවල කරන්න පිංගතුනි. ඒසා සුන්දර ධර්මානුක්කුළු චේතනාවකින්. මං එදා පන්සින් මළවෙදේ මරනාන ුස්තතිය ජනතාවට කිව්වත්. ඒ පන්සිල් මළුව හප්ව එක මහත්තේක් කියනුවලු. අරියඥානා හාමුදුරෝ මරු කියවනවා. ඒ කියන්නේ අරියඥානා හාමුදුවන්ට ළඟදිම කොරෝනා හැදෙන්න්න පුළුවන් වැඩිය ආස්්‍රයට වැඩිය ලඟට යන්න එපා කියලා. බලන්න මරනානුස්්‍රතිය සමාජය දකින හැටි පිංහතුනි. මගේ චේතනාාවමකක්ද තිබ්බේ මංගේදා කිව්වේ අයිඩිය ත්‍රෝහලේ මම හෙට දවසේ කොරෝනා හැදිලා. මගේ ඇස් දෙක පියවෙන මොහොතේමන් සංස්කාරයන් අනිත්‍ය බාවෙන් දැකිලා විදර්ශනාමය සතුටෙන් ඇස් දෙක පියාගන්නවා කිව්වේ. සමාජයට මරනාානුස්සතිය ස් කමටාන සුන්දරව දීලා සතරේර්දිිපාද ශක්තිමත් කරලා මරණබියෙන් සමාජය මයුදවන දිසාවට යන්න. නමු සද්ධහව දුර්වල කෙනා ඒක දකින්න පිංගතුනේ මරු කියියවනුවායි කියන කාරණය. බලන්න කොයිසා දුර්වල ආකාරයෙන් ධර්මය ගලප ගන්වාද කියලා. එනිසා මරනාානුස්සතිය වඩන්න බියවෙන්න එපා. මරනාානුස්සතියයි ඔබව ජීවත් කරන්න පින්හතුනේ. ඔබ ජීවත් කරන්නේ මරනාානුස්සතියයි. මරනාානුස්තිය වඩනෙන මැරෙනවා කියලා දන්න කෙනෙක් පිහතුනි. එයා කවදාක්වත් මැරෙනවා කියලා දන්න කෙනා. මැරෙන ජීවිතයකින් අකුසල් කරන්නේ නෑ. මරණට අයිති ජීවිතයකින් සිල්පද බිඳින්නේ නෑ. අපි අද සිල්පද බිඳගන්නේ අකුසල් වඩන්නේ මැරෙනවා කියන කාරණය නොදන්න නිසා මයි පිංහතුනිි. එනිසා මරනාානුස්සතිය වඩන කෙන. මරණයට අයිති ජීවිතයක් කියලයා දකිනවා. මේ මරණයට අයිති ජීවිතයා කවදාක්වත් සිල්පද බිඳින්න යොමු කරන්නේ නෑ යා දකිනවා දෙයනේ මේක මටයිති ජීවිතයක් නෙමේ මේක මටයිති ජීවිතයක් නෙමේ මේක අයිති අවිද්‍යා පච්චයා සංකාරා මෙන්න මේ පටිච්ච සමුපන්න ක්‍රියාවලියට අයිති ජීවිතයක් එ නිසා මේ පටිච්ච සමුපන්න ක්‍රියාවලියටයිති ජීවිතයක්. මරණයට අයිති ජීවිතයක් නිසා මමාකුසල් කරගන්න කියෙන තැන්ටේනවා පින්ගතුනි.